විංශයා ජීවින්න තැනට ගියහම එයා හදපු කෑම වගේක් දෙනවා කාලා බලන්න කියලා. තින්ෂයා ඉතින් ඒවා කාලා බලලා කලින්ට වඩා නම් ගොඩක් රහයි කියලා කියනවා. ඊට පස්සේ ඇය වෙනුවෙන් ශීවතුන්න 1,05,000 නැවත ඔහුට තින්ෂයා දීලා කියනවා එයාට ඔන්ලයින් කොමික් බුක් වල චිත්‍ර අඳින්න කතුවරේ අවස්ථාවක් දුන්නා. ඒ වගේම ඇයට කතුවරයාගේ කොමික් බුක් එකේ අයිතියක් ලබා දුන්න නිසා ලාභයට ෂෙයා කරගන්න කන්ට්‍රැක් එකක් සයින් කරා කියලා කියනවා. ඉතින් තින්ෂයන් සතුටින් කියනවා අනාගතයේදී ඔරිජිනල් කොමික් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් තින්ෂයන් ෂියුගෙන් අහනවා අපේ කතාවත් කොමික් විදියට නිර්මාණය කරන්නද කියලා. ඉතින් ෂියුයිට කිස් එකක් විතරක් දීලා hina වෙනවා. ඉතින් තින්ෂයන් කියනවා ඔයා හිතනවද මම කතා කරනවා වැඩි කියලා. ඒ ෂියු නම් කියන්නේ එහෙම නැහැ ඔයා හරිම හොරතල් කියලා. ඉතින් ඒකට තින්ෂයන්ට ලැජ්ජ හිතිලා hina වෙන්න ගන්නවා. තින්ෂයන් දකිනවා මේසුට ෂියු ඇයට දුන්න රොබෝ ඉන්නවා. ඉතින් නෑ ඒක අරන් ඇවිත් රොබෝට කියනවා මට මහන්සි කියලා. එතකොටම අහසේ තරු දිනනවා වගේ එලියා ඒ රොබෝගේ ඇතුලෙන් එනවා. ඒ මොකද්ද කියලා ඇය අහුවහම ෂියු කියන්නේ ඇයි ඔයා කිව්වේ හැමදාම තරු දකින්න ඕනේ කියලා. මම කවදද කිව්වේ එහෙම දෙයක් කියලා කියනකොට දෙන්න ග්‍රහලෝකෙට ගිය සිතුවීම මතක් කරලා දෙනවා. ඊට පස්සේ පෙන්නනවා තින්ෂයන් උසස් පාසල් කාලේදී ෂියුගේ නම කියලා මට මහන්සි කියනකොට රොබෝ තරු පිරුණු අහස පෙන්නනකොට තින්ෂයන් එක පාරටම පුදුම වෙනවා. ඉතින් තින්ෂයන්ට තේරුම් යනවා ෂියුට ඒ කාලේ ඉඳලම තින්ෂයන් ගැන කැමැත්තක් තිබුණා කියලා. ඉතින් ඇය අහනවා කවදා ඉඳලාද කැමති වෙලා හිටියේ කියලා. ඒ ෂියු නම් කියන්නේ ඒක රහසක් කියලා. යුනිවර්සිටි එකට ආවට පස්සේ තින්ෂයන් ගෙදර ගියේ නැති නිසා ෂියුත් එක්ක ඇගේ ගෙදර යනවා. ඉතින් ඔහුව දැක්කහම තාත්තා පුදුම වෙලා අහනවා ෂියු ආවේ ඇයි කියලා. වසන්ත සැනකෙළියත් තින්ෂයන් තියෙනවා කිව්ව නිසා ඇයත් සමග ආවා කියලා ෂියු කියනවා. ෂියුට තින්ෂයන්ගේ අම්මා කැමර කතා කරනවා. ඉතින් ඇය ෂියුගේ හොඳ කියලා වර්ණනා කරන්න ගන්නකොට තින්ෂයන්ට පොඩි සතුටකුත් දැනෙනවා. ඒ වගේම අම්මා කියනවා කැම්පස් එකේදී තින්ෂයන්ව බලාගන්න කියලා. තින්ෂයන්ගේ අම්මා ඇයට කියනවා කැම්පස් එකේදී කොල්ලෙක් එක්ක එපා එකක් පටන් ගන්නෙ නැතුව හොඳට පාඩම් වැඩ කරගෙන ඉන්න කියලා. ඒකට දෙන්නටම ටිකක් අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් තින්ෂයන් අහනවා මම දැන් ලොකුයි ඇයි මට ඩේටින් යන්න බැරි කියලා. ඉතින් අම්මා කියන්නේ ඒක කාලේ නාස්ති කිරීමක් කියලා. ෂියු පිඟන් ටික හොදනකොට තින්ෂයන්ගේ අම්මා ඉතනට ආවහම තින්ෂයන් ෂියුට උදව් කරන්නම් කියලා කියනවා. තින්ෂයන්ගේ තාත්තාවෙත් අම්මව ඉක්මනටම ඉතනින් අරගෙන යනවා. හරියට තාත්තට මේ දෙන්න ගැන තේරිලා වගේ ෂියු තින්ෂයන් දිහා බලාගෙන hina වෙන්න ගන්නවා. ෂියු පිඟන් හොදන ගමන් අහනවා ඇයි අපි එයාලට කියන්නේ නැත්තේ කියලා. අම්මට ෆෑග් ගැන කියන්න බයයි අම්මා ගහයි කියලා. මම එතකොට ඔයාගේ ඉස්සරහ හිටගන්නා. එතකොට ඔයාගේ අම්මා මට තමයි ගහන්නේ කියලා ෂියු කියනවා. එතකොට තින්ෂයන් කියනවා අම්මා කිව්වොත් ඔයාට මාත් එක්ක බ්‍රේකප් වෙන්න කියලා. එතකොට මොකද කරන්නේ කියලා හනවා. එතකොට ඔයාගේ අම්මා මේ බෑගට කැමති වෙනකම්ම ඇයිකින් ණය දිනවා කියලා කියනවා. තින්ෂයන්ගේ මල්ලි දැන් ටිකක් ලොකු. ෂියු හා තින්ෂයන් පොඩි කාලේ ඉඳලා යාළු වෙලා හිටියා නේද කියලා එයාට ෂියු පාඩම් කියලා දෙන්න ගියාම මල්ලි අහනවා. ඉතින් ෂියු කියනවා ඒ කාලේ යාළු නැහැ හැබැයි ඔයාගේ අක්කට මං ගැන ක්‍රෂ් එකක් තිබ්බ කියලා. එතකොට තින්ෂයන් කියනවා ඇයි ඔයාට තිබ්බේ නැද්ද කියලා. කොහොම හරි තින්ෂයන්ගේ මල්ලි ෂියුට මස්සිනා කියලා කතා කර හම චියුට ඒකට නම් ගොඩක් ආස හිතනවා. මල්ලිට පාඩම් වැඩ කියලා දෙන අතරේදී තින්ෂයා නහනවා එයා නතර වෙන්නේ කොයිද කියලා. ඉතින් චියු කියනවා එයාගේ ගෙදර තමයි යන්න වෙන්නේ කියලා. ඔන්නේ ඉතින් චියුගේ ගෙදරට යන දෙන්න අස් කරන්න හදනකොට අස් කරන්න ගොඩක් දේවල් තියෙනවා කියලා තේරුම් තින්ෂයා එතනින් පැනලා යන්න හදනවා. ඉතින් තින්ෂයාට යන්න නොදී චියු ඇයව වැළඳගෙන එහෙම ලේසියෙන් යන්න දෙන්න පුළුවන්ද කියලා ඇයව තද කරගෙන තුරුල් කරගෙන ඉන්නකොට තින්ෂයාගේ අම්මා චියුගේ නමත් කියාගෙන එකපාරට මෙතනට එනවා. අම්මා එන්න කලින් දෙන්න ඉක්මනටම ඈත් වෙනවා. තින්ෂයා ටිකක් බය වුණ නිසා අපහසුතාවෙන් ඉන්නවා. ඉතින් අම්මා අහනවා මොකද මෝඩ රතු වෙලා තියෙන්නේ. හොඳටම මෙතන රස්නේ කියලා තින්ෂයන් අම්මත් එක්ක මෙතනින් යනවා. මොනව වුණත් තින්ෂයන්ගේ අම්මට නම් මේ දෙන්න ගැන සැකයක් පහළ වෙලා තියෙනවා. කොහොම හරි අම්මා මල්ලිගෙන් මේ ගැන අහලා දැනගන්නවා. තින්ෂයන්ගේ අම්මට මුකුත් හිතාගන්න බැරි වෙනවා වගේම වෙනතට කෑ ගහන අම්මා පුදුම වෙලා වගේ සත්‍ය නැතුව ඉන්නවා.
පුංචියන් කේ තාත්තයිට කියනවා ඔහු ඇයගේ පුංචි රහස දැනගෙන හිටියා. ෂිව් වැඩෙන හැටි මම දැක්කා. මම සතුටු වෙනවා ඔයාලා දෙන්නා එකට ඉන්නව දැක්කාම. ඒත් අම්මා ඔයාට මොනවා හරි දෙයක් කළොත් තරහ ගන්න එපා කියලා කිව්වහම තින්ෂියන් තාත්තගෙන් අහනවා ඇයි එහෙම තරහ යන්නේ කියලා. ඉතින් ඔහු මොකුත් නොකිය එතනින් යනවා. පහුවදා උදේ ෂිව් හා තින්ෂියන් කෑම මේසෙට ආවහම අම්මා මූණත් අවුල් කරගෙන සුප් එකක් විතරක් කට්ටියට බොන්න දෙනවා. ෂිව් හා තින්ෂියන්ට හිතා ගන්න බැහැ අම්මගේ හැසිරීම ගැන. ඉතින් බයෙන් ෂිව් සුප් ටික බීගෙන යනවා. තින්ෂියන්ගේ තාත්තා නම් මෙතන වෙන්න යන දේ මොකද්ද කියලා දන්න නිසා ෂේප් එක එතනින් මාරු වෙලා යනවා. ඒක පාරෙත්ම මල්ලි ඇවිත් කොහොමද උදේ කෑම එක මස්සිනා කියලා කියනකොට ෂිව්ත් හොඳයි කියලා කියනවා. ඒක පාරෙත්ම යාට තේරෙන්නේ මල්ලි මොකද්ද කිව්වේ කියලා. ඊට පස්සේ මල්ලි hina වෙලා කියනවා අම්මා ඔයාලා දෙන්න ගැන දැනගමත් දන්නවා කියලා. ඉතින් දෙන්නම කෑම කටේ පුරවගෙන මූණට මූණ බලාගෙන ඉන්නව බය වෙලා. ඔන්න ඊට පස්සේ අම්මා ප්‍රශ්න අහන්න ගන්නවා. කවදා ඉඳන්ද පටන් ගත්තේ? ඇයි මට මේ දේවල් කිව්වේ නැත්තේ කියලා. ඉතින් ෂිව් කියනවා මම තින්ෂියන්ට අනාගතයේදී හොඳ ජීවිතයක් ලබා දෙන්න ඕන දෙයක් කරනවා කියලා. ඉතින් තින්ෂියන්ගේ අම්මා කියනවා ඇයි මට කිව්වේ නැත්තේ ඒ ෂිව් කියලා. ඔයා එයා එක්ක ඉඳලා එයාගෙන් ඉගෙන ගත්තත් එක්ක එයා හොඳ ළමේ. ඔයා මට මේ ගැන කිව්වා නම් මට ඔයාට උදව් කරන්නත් තිබුණා කියලා කියනවා. ඔන්න ඊට පස්සේ තමයි ෂිව් හා තින්ෂියන්ගේ මූණට හිනාවක් එන්නේ. ෂිව් කියනවා තින්ෂියන්ට තමයි ස්තුති කරන්න ඕන නැත්නම් මම තාම අවුල් ජාලාවක ඉන්නේ කියලා. ඉතින් තින්ෂියන්ගේ අම්මා කියනවා තින්ෂියන් එයාගේ එකම දියණිය ඒ නිසා හොඳ පැයක බලා ගන්න කියලා. අම්මා කියාට පස්සේ ෂිව් සතුටින් කියනවා දැන් ඉතින් සතියකට ගන්න ඕන නැහැ ඒ තරමට බඩ පිරিলা අම්මගේ සුප් එක බීලා කියලා. කොහොමාරි ෂිව්ට කැම්පස් එකට යන්න වෙනවා තින්ෂියන්ව දාලා. තින්ෂියන්ට හරිම දුකයි ෂිව් යන එකට. ඉතින් ෂිව් කියනවා ඉක්මනටම ගෙදර යන්න අම්මා කරදරයෙන් ඇති ඔයා නැති නිසා කියලා. ඒත් ඇයි කියනවා මට ඔයත් එක්ක ගොඩක් වෙලා ඉන්න ඕන. එහෙම කියන්න එපා. එතකොට මට ඔයාව දාලා යන්න අමාරු වෙනවා. එහෙනම් මාව තුරුල් කරගන්න කියලා තින්ෂියන් දුකෙන් කියනවා. අපි එහෙනම් ආයි ඉක්මනටම හමු වෙමු කියලා ෂිව් කිව්වත් තින්ෂියන්ට නම් ෂිව්ව අත හරින්න පොඩක්වත් හිතෙන්නේ නෑ වගේ. ගෑනු ළමයින් තුන්දෙනා ඔන්න ආයෙමත් කාලෙකට පස්සේ හම්බ වෙනවා. ඉතින් කේකේ හා ෂේදී එයාලගේ බොයෆ්‍රෙන්ඩ්ස්ලා වෙන චෙන් හා ෂී කියු එක්ක ඇවිත් ඉන්නවා. ඊට පස්සේ යුනිවර්සිටි එකට ආයි තින්ෂියන් ගියාම මතක් වෙනවා යාළුවෝ දෙන්න කියපු දෙයක්. ඔයා ෂියුට ඒත් උගන්වන්න ඕන ඔයා ගෑනු ළමෙක් කියලා. ඔන්න ඉතින් තින්ෂියන් මේ විදිහට ෂියු ඉස්සරහා හැසිරෙන්න ගන්නවා. තින්ෂියන් ෂියුට ස්වීට් හාට් මට සීතලයි කියලා කියනවා. ඉතින් ෂිව් බය වෙලා මොකද උනේ කියලා අහලා තින්ෂියන්ගේ උණක් බලන්න ගන්නවා. ඒකට අවුල් යන්නේ තින්ෂියන් කියනවා මම ගොඩක් කාලයකින් ඔයාව හම්බ වුනේ. ඔයා හිතන්නේ නැත්ද මොනවා හරි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ෂිව් ඉක්මනටම ඇයිට බොන්න දෙයක් එනත් දෙනවා. ඒත් එක්කම තින්ෂියන් කොයි හරි යම් කියලා කිව්වහම ෂිව් කියනවා ප්‍රොජෙක්ට් එකේ වැඩ භාගයක් තියෙන නිසා අද යන්න බෑ කියලා ඔහු වැඩ ටික කරන්න යනවා. ඉතින් තින්ෂියන් නවුලෙන් හොස්ටල් එකට වෙලා ඉන්නකොට ෂිව් ඇයට පහලට එන්න වැඩේ ඉවර කරා කියලා මැසේජ් එකක් ගෙවනවා. ඉතින් ඒක දැක්කහම අවුල් වෙලා තිබ්බ මූණත් නැති වෙනවා. තින්ෂියන් මහු ලයිබ්‍රේකට එක්කගෙන ගිහින් පාඩම් වැඩ කරන්න උදව් කරන්නම් කියනවා. ඒත් තින්ෂියන් නම් හිතුවේ රොමැන්ටික් විදියට දවස ගත කරන්න. මේ නිසා තින්ෂියන් කියනවා එයා මුකුත් කෑවේ නැහැ කියලා. ඒකටත් විසඳුමක් විදියට ෂිව් කෑම එකක් අරන් ආවා කියලා කෑම ගෙනාව බෑග් එක දෙනවා. ඉතින් දැන් ෂිව් තින්ෂියන්ට උගන්වන්න ගන්නවා. ඒත් ඇයට දැන් තියෙන්නේ ඉගෙන ගන්න තරම් මානසිකත්වයක් නෙවෙයි. ඒ නිසා කිසිම අවධානයකින් නෙමෙයි ඉන්නේ. තින්ෂියන් ෂිව්ට ලං වෙන්න තවත් ක්‍රමයක් අතදා බලන්න හදනවා. ඉතින් නැයි ෂිව්ට කියනවා මහාචාර්යවරයා එයාට පොත් වගේක් කියවන්න කිව්වා කියලා පොත් තියෙන රාක්ක පැත්තට ඔහු එක්කගෙන යනවා. ඉතින් බොරුවට පොත් තෝරනවා වගේ හැසිරෙන්න ගත්තාම ෂිව් එක පාරටම ඇය වල්ල ගන්නවා. ෂිව් තින්ෂියන් දිහා බලාගෙන ඉන්නකොට තින්ෂියන් හිතන්නේ ෂිව් දැන් ඇයව කිස් කරන්න හදනවා කියලා කටත් හදාගෙන ඉන්නවා. අන්තිමටම රාක්කෙන් පොතක් අරගෙන ඇයට පෙන්නනවා. තින්ෂියන්ට ලැජ්ජ හිතනවා වගේම ෂිව්ට ඒකට hina යනවා. ඉතින් තින්ෂියන්ගේ වැඩවලට ෂිව් hina වෙවි එතනින් යනවා. තින්ෂියන් දුකෙන් හොස්ටල් එකට ගිහින් කිසිම දෙයක් උනේ නැහැ කියලා තින්ෂියන්ගේ යාළුවට කියනවා. ඉතින් නැහැ කියන්නේ ඇයට පෙන්ව වෙනස් කරගන්න කියලා. ඊට පස්සේ පහුවදා දවසේ තින්ෂියන් ලස්සනට ඇඳගෙන විද්‍යාගාරයට යනවා ෂිව්ව බලන්න. ඒකේ හැමෝම ඇයව දැකලා පුදුම වෙනවා. හැමෝටම ඇයව අඳුරගන්න බැරි වුණා කියලා.
ශියු ඇතුලේ නැති නිසා එළියට යන තින්ෂයන් දකිනවා ශියු ගෑනු ළමයෙක් එක්ක කතා කරමින් ඉන්නවා ඇයි දුවලා ගිහින් ශියුගේ අතින් අල්ලගෙන ඔයාට මං නැතුව පාළුද කියලා අහනවා ඊට පස්සේ අර ගෑනු ළමයා ගියාට පස්සේ ශියු අහනවා ඔයාට මොකද උනේ කියලා ඉතින් තින්ෂයන් කියනවා මම දන්නවා ඔයා ළඟදී ඉඳලා මාව ගණන් ගන්නේ නැති අය කියලා මම ඔයාට ඉක්මනටම කැමති වුණ නිසා නේද ශියු hina වෙලා අහනවා ඔයාගේ පොඩි ඔළුවේ මොනවද තියෙන්නේ ඒ හිටපු කෙනා අපිට සොෆ්ට්වෙයා ඉංජිනේරින් උගන්වන ගුරුවරිය මම ඔයාට මොකටද බොරු කරන්නේ ඇයි ඔයා මේ විදියට ඇඳ කියලා අහනවා ඉතින් තින්ෂයන් අහනවා මම ලස්සනයි නේද කියලා ශියු ඔව් කියලා කියලා ඊළඟ සැරේ මේ වගේ ඇඳුම් අඳින්න එපා දැන් සීතල කාලෙනි කියලා තින්ෂයන් කියනවා ඇයි ඔයා වයසක මිනිසෙක් වගේ හැසිරෙන්නේ කියලා එතනින් යන්න හදනකොට මොකද උනේ කියලා ශියු අහනවා ඔයා මට තාම ළමෙක් වගේ සැලකන්නේ ඔයා තාම හැසිරෙන්නේ අපි උසස් පාසල් කාලේ වගේ පාඩම් වලට උදව් කරනවා මාව ආරක්ෂා කරනවා ඒ උනාට රිලේෂන්ෂිප් එකක් ඊට වඩා වෙනස් මට ඔයත් එක්ක හැමතිස්සෙම ළඟින් ඉන්න ඕන මට ඕන ඔයා මගේ ඇඳුම අගය කරනවට මට ඕන ඔයා මට කැමති කියලා කියනවට කියලා තින්ෂයන් කියාගෙන යනකොට ශියු ඈව වැළඳගෙන කියනවා මට සමා වෙන්න මම මොඩේ හැමදාම ඔයාව වැරදියට හිතනවා ඒ වගේම ඔයාගේ හැඟීම් නොසලකා හරිනවා ඉතින් තවදුරටත් ඒක කරන්නේ නැහැ කියලා ඇයිගේ කම්බුල් දෙක අල්ලගෙන කියනවා මම ඔයාට ගොඩක් කැමතියි කියලා ඊට පස්සේ දෙන්නත් එක්ක එළියට කෑම ගන්න යනවා ශියු ඉතින් ඇයට කෑම කවනවා වගේම දෙන්නත් එක්ක රොමැන්ටික් විදියට දවස ගත කරනවා ශියු රෑ වෙලා ඇයව හොස්ටල් එක ළඟට ගිහින් ඇරලවනවා තින්ෂයන් හොස්ටල් එක ළඟට ගිහින් දොර ඇරලා බලනකොට දොර කරලා කියලා දකිනවා. ඉතින් චියු එයා ඉන්න තැනට ඇයව එක්කගෙන යනවා. තින්ෂයන් දකිනවා මේසෙයට එක්තරා ෆයිල් එකක් තියෙනවා. ඉතින් ඒක දැකලා ටිකක් තින්ෂයන් කලබල වෙනවා පෙන්නනවා. තින්ෂයන් දැනගන්නවා චියු කම්පැනි එකට සම්බන්ධ වෙලා තියෙන්නේ ඇයට උදව් කරන්න ඕනේ නිසා කියලා. තින්ෂයන්ට ඒකට දුකයි කියලා කියනකොට චියු ඇයගේ මූණෙන් අල්ලගෙන කියනවා ඔයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒ නිසා ඔයාව ආරක්ෂා කරන එක මගේ වගකීම. හැමතිස්සෙම සෝරි කියන්න එපා කියලා කියනවා. එතරෑ තින්ෂයන් ඇඳේ නිදා ගන්නවා වගේම ශියු සෝෆා එකට වෙලා ඉන්නවා. ඒත් ඉතින් දෙන්නටම නිින්දක් නම් එන පාටක් නැහැ. ඒ නිසා තින්ෂයන් කියනවා එයාට නිදිමතක් නැහැ. එයාගේ ළඟට නිදා ගන්න එන්න කියලා. ශියු නම් ඒකට බය වෙනවා. ඉතින් තින්ෂයන් කියනවා වැඩි හිතන්නේ නැතුව මන් ළඟට එන්න කියලා. ශියු ඉතින් ලැජ්ජාවෙන් ඇඳට ගිහින් හිමින් සැරේ තින්ෂයන්ගේ අතින් අල්ල ගන්නවා. ඉතින් තින්ෂයන් අහනවා ඔයාගේ හાર્ට් බීට් එක මෙච්චර හයියෙන් ගැහෙන්නේ ඇයි කියලා. ඉතින් ඇය ඔහුගේ පපුවට අත තියලා තට්ටු කරනවා ශියුට නිදා ගන්න කියලා. පහුවදා හොස්ටල් එකට ගියාම යාළුව ටික තින්ෂයන්ගෙන් අහනවා ඊයේ රෑ කොහෙද හිටියේ කියලා. ඉතින් උන දෙය ගැන එයාලට තින්ෂයන් කියනවා. ඊට පස්සේ ඇයට කෝල් එකක් එනවා ශියු ව්‍යාපාරික රහස් සෙලි කරලා තියෙනවා කියලා සැක කරනවා. ඒ නිසා ප්‍රශ්න වගයක් අහන්න එයාව කැඳවලා තියෙනවා කියලා. මේ ගැන නිවුස් වල බබා යන්න ගත්තාම අසනීපෙන් ඉන්න ශියුගේ තාත්තා මේක දැකලා හොඳටම කලබල වෙනවා. ශියු පොලිසියට කට උත්තර දෙනවා. ඕගොන්ගේ කම්පැනි එකෙන් දැන් ඉන්න කම්පැනි එකට ගිහින් තොරතුරු හැක් කරන්න තිබුණාද කියලා. ඒ වගේම තමයි තින්ෂයන් බෝගොන් ළඟට ගිහින් උදව් ඉල්ලුවත් ඔහුට මේකට උදව් කරන්න බෑ කියලා කියනවා. තින්ෂයන් චියුගේ තාත්තගේ රෝහලට ගියාම දැනගන්නවා ඔහුගේ සර්ජරි එක හොඳින් කරගන්න පුළුවන් වෙලා කියලා. මහාචාර්යවරයා තින්ෂයන්ට කියනවා චියු ප්‍රධාන සැකකාරයා විදියට සැක කරනවා කියලා. මොකද එයාට විතරයි බෝගොන් වැඩ කරන කම්පැනි එක වන රෙඩ් හෝස් කම්පැනි එක සමග කොන්ත්‍රාත්තුවක් එකක් තිබිලා තියෙන්නේ. ඉතින් තින්ෂයන් කියනවා එයා නිසා තමයි එහෙම වුනේ කියලා. ශියු මහාචාර්යවරයා කියන්නේ කොලේක යමක් ලියලා එවලා තියෙනවා පෙන්නනවා. ඉතින් මහාචාර්යවරයා අඳුරන නීතිඥයෙකු හරහා ශියුට ඇප ලබා ගැනීමට පුළුවන් වෙනවා. මේ ගැන රෙඩ් හෝස් කම්පැනි එකේ බොසා බෝගොන් දැනගෙන මෙයාලා අනිත් කම්පැනි එකෙන් තොරතුරු හැක් කරන්න කියපු සිත්තිය ශියු දන්න නිසා හොඳටම බය වෙලා ඉන්නවා. තින්ෂයන් ශියු ඇවිත් නිසා ඔහුව බලන්න ඔහු ඉන්න තැනට යනවා. කොමාරි ශියු නිදාගෙන ඉන්නවා දැකපු නිසා සද්ද නැතුව ඇතුළට ඇවිත් පාටි වෙන්න හදනකොට තින්ෂයන්ගේ කකුල වැදෙනවා. ඉතින් ඒ සද්දට ශියු ඇහැරිලා තින්ෂයන්ගේ ළඟට ඇවිත් කකුලට මොකද උනේ කියලා බලනකොට තින්ෂයන් කියනවා මට ඔයාව නැගිටවන්න ඕනේ උනේ නෑ. බ්ලැන්කට් එකක් ගන්න හැදුවේ කියලා. ඉතින් නැගේ කකුලේ බෙහෙත් ගාලා අත ගන්නකොට තින්ෂයන් ඌට ළඟට එන්න කියනවා වැළඳ ගන්න ඕනේ කියලා. ශියු ඇයව වැළඳගෙන ගොඩක් දුකෙන් කියනවා
මට සමා වෙන්න. මම හිතුවේ මම ගොඩක් ශක්තිමත් කියලා. පහුගිය වසර පුරා ඔයාව ආරක්ෂා කරන දේවල් මම කළා. ඒත් අන්තිමට වැඩිපුරම ඔයාට මම තමයි කරදර කරන්නේ. ඒකට මට සමා වෙන්න කියලා ඔහු හොඳට මඩන්න ගන්නවා. තීෂියාන් චියුගේ මූණ අල්ලගෙන කියනවා ඔයා මාව විශ්වාස කරන්න ඕන. මම ඔයාට ආදරෙයි. මොනවා වුණත් හැමදාම මම ඔයා එක්ක ඉන්නවා කියලා කිව්වහම ඇය බොහෝ නැවත වැළඳ ගන්නවා. ශියුගේ නීතිඥවරයා කියනවා ශියුව නිවැරදිකාරයා විදියට ඔප්පු කරන්න නම් ඇත්ත වැරදිකාරයාව කොහොම හරි හොයා ගන්න ඕනේ කියලා. ශියු දැනගන්නවා තීෂියාන් නැවත පෝකොන්ව හම්බ වෙන්න ගිහින් කියලා. ඉතින් ඇය ඔහුට කියනවා ඔයා නිසා කියේ පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න එපා කියලා. ශියු තරහින් කියනවා මම කැමති නැහැ ඔයා ආයේ එයාව දකින්නට. මම දන්නවා එයා මොනවද හිතන්නේ කියලා. මම ආයේ එයාව හම්බ වෙන්නේ නැහැ කියලා තීෂියාන් කියනවා වගේම බෝකොන් දැන් වෙනස් කියලාත් කියනවා. ඉතින් ශියු නම් කියන්නේ ආයෙව හම්බ වෙන්න එපා මම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඉතින් තීෂියාන් මම ඒක දන්නවා කියලා කිව්වහම ශියුට හිනාවක් එනවා. තීෂියාන් ශියුට කියනවා ඩොන් යුනිවර්සිටි එකේදී ශියු ජොයින් වුණ කම්පැනි එකේ කෙනෙක් එක්ක ඉන්නවා දැක්ක වගේම එදා පෝකොන්ව හම්බ වෙන්න ගියහම කොන්ත්‍රාත් එකක් ඩොන් සමග සයින් කරලා තියෙනවා දැක්ක කියලා. ඒ වගේම ශියු වැඩ කරන්න ගිය කම්පැනි එකත් එක්ක කොන්ත්‍රාත් එකක් සයින් කරලා තියෙනවා ශියු වෙනුවට කියලා කියනවා. ඉතින් ශියු තීෂියාන්ට කිස් එකක් දීලා කියනවා ඔයා මං හිතපු දෙයමයි කිව්වේ කියලා. ජීව තොන්ව සැක කරනවා කියලා ඊට අදාළ සාක්ෂි වගයක් තියෙනවා කියලා පෙන්නනවා. බෝකොන් රෙඩ් හෝස් කම්පැනි එකෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීලා තීෂියාන්ව හම්බ වෙන්න යනවා. ඉතින් ඔහු ඇයිද දෙනවා ශියුගේ තාත්තව බේර ගන්න අවශ්‍ය වෙන තොරතුරු වගයක් ඔහුට දෙන්න කියලා. ඊට පස්සේ ශියු තොන්ගේ කම්පියුටර් එක හැක් කරන්න හදනවා. ඉතින් තොන් දකිනවා කෙනෙක් එයාගේ කම්පියුටර් එක හැක් කරන්න හදනවා කියලා. ඉක්මනටම ලැබ් එකට යන තොන් දකිනවා ශියු එතන ඉන්නවා. ඔහු ශියුගෙන් අහනවා මගේ කම්පියුටර් එක හැක් කරන්න දෙහැදුවි කියලා. ඒ ශියු නම් ඒ වගේ නීති විරෝධී වැඩ කරන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම ශියු අහනවා කරපු දේවල් වලට දැන් පසුතැවෙනවද කියලා. දොන් ටිකක් කියලා කියනවා. ඉතින් චියුට පැහැදිලි කරලා දෙනවා මහාචාර්යවරයා චියුට විතරක් නෙවෙයි දොන්ටත් රට යන්න චාන්ස් එකක් ලබා දීලා කියනවා කියලා. ඒත් දැන් ඒ වලින් වැඩක් නැහැ කියලා දොන් කියනවා. ඉතින් චියුට දොන්ගෙන් අහන්න දෙයක් තියෙනවා කියලා කිව්වහම දොන් කැමැත්තෙන් ඒකට එකඟ වෙලා කියනවා ආයි මේ විදියට ඔයාට මගෙන් අහන්න කාලෙකින් ලැබෙන්නේ නැති වෙයි. සමහර විට කවදාවත් අහන්න ලැබෙන්නේ නැති වෙයි කියලා. මොකද දොන් වංචාවකට අහු වුණ නිසා ඔහුට හිරේ යන්න වෙලා තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ පෙන්නනවා චියු එයාගේ අම්මයි තාත්තයි එක්ක නැවත ෂෙන්හායි වලට එනවා. ඉතින් තීෂියාන් චියුගේ නම කියලා බැලකණියකේ ඉඳලා කතා කරනකොට එයාට මතක් වෙනවා තීෂියාන් මුලින්ම ෂෙන්හායි වල ගෙදරට ආපු දවසේ ඔහු ඇයව බැල්කණියකේ ඉඳලා බලාගෙන හිටපු හැටි. ඉතින් ඔහුට සිදුවීම මතක් වෙලා hina යනවා වගේම චියු තීෂියාන්ට අතවනනවා. ඔන්න තීෂියාන් චියුගේ ගෙදර ඇවිත් ඉන්නකොට චියු කියනවා මං හිතුවේ ආයේ කවදාවත් මෙහෙ එන්නේ නැති වෙයි කියලා. එතකොට තීෂියාන් කියනවා මාව බලන්න කවදාවත් එන්නේ නැහැ කියලා නේද හිතුවේ කියලා. ශියු හා තීෂියාන් ගෙදර ගෙනාව පෙට්ටි වගයක් පිටිපස්සේ ඉඳගෙන ශියු තීෂියාන්ගෙන් සමාව ඉල්ලනවා. ඉතින් මොනවද සමාව දෙන්න කරන්න ඕනි කියලා ශියු ඇහුවාම තීෂියාන් මූණ දික් කරලා කිස් එකක් ඉල්ලනවා. ශියු කිස් එකක් දෙන්න හදනකොට එයාලට ඇහෙනවා තීෂියාන්ගේ අම්මා හා තාත්තා එනවා. ඒත් එක්කම ශියුගේ අම්මයි තාත්තයිගේ ඇතුළේ ඉඳන් එනවා. ඉතින් මේ දෙන්නා පෙට්ටිය පිටිපස්සේ හැංගිලා ඉන්නවා. අම්මල තාත්තලා ටික පෙට්ටි ටික අස් කරන්න ගන්නකොට හැංගිලා ඉන්න තීෂියාන් මහා ශීව දකිනවා. ඉතින් ශීව එතනින් ඉක්මනට කකුල මොකක්ද වුණා කියලා යනවා වගේම තීෂියාන්ගේ අම්මා hina වෙලා ඇයි දිහා බලන් ඉඳලා එතනින් යනවා. ශීව තීෂියාන්ට කියනවා එයාගේ අම්මටයි තාත්තටයි තීෂියාන් ගැන කියනවා කියලා. ඒත් තීෂියාන් නම් බය වෙන්නේ අම්මයි තාත්තයි එයාට කැමති වෙයිද දන්නේ නැහැ කියලා. එයාලමට හොඳින් සැලකුවා. එතකොට අපි යාළුවෝ. ඒත් දැන් මං ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. එයාලා හිතුවොත් මං ඔයාට හොඳ මදි කියලා. ඊට පස්සේ ශියු කියනවා මට ඔයා එක්ක ඉන්න ලැබීම ලොකුම ආශිර්වාදයක්.
මම තමයි ඔයාට හොඳමදි කෙනා. අනික මගේ අම්මා ඔයාට ගොඩක් කැමතියි. ඔයා උනාට වඩා හිතනවා. එතකොට තින්චියන් කියනවා මම හිතුවේ නැහැ. ඔයා උමුම දෙයක් කියයි කියලා. ඇත්තමයි. ආන්ටි මට කොහොමත් කැමතින කියලා කියනවා. තින්චියන්ගේ අම්මා හා චියුගේ අම්මා කතා කරමින් ඉන්නකොට තින්චියන්ගේ අම්මා කියනවා තින්චියන්ට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. චියුගේ අම්මා හිතන්නේ නැහැ ඒ චියු කියලා. ඇයි හිතන්නේ වෙන කෙනෙක් කියලා. මේ නිසා ඉස්සර සීයා චියුවහා තින්චියන්ව බඳින්න හදපු කතාව මතක් කරනකොට චියුගේ අම්මා කියන්නේ ඒක තවදුරටත් වැඩක් නැහැ. අනික යාලගේ තත්වය එක්ක තින්චියන්ගේ පවුලේ අයට කරදර කරන්න බෑ කියලා. ඒකට තින්චියන්ගේ අම්මට ටිකක් අවුල් යනවා වගේ පේනවා. චියු එදාරෑ මේ සිදුවීම දැනගෙන තින්චියන්ට කියනවා කිවිස ගැනීමේ යෝජනාව පවුල් දෙකෙන් කඩලා දාලා කියලා. ඉතින් තින්චියන් අවුල් යනවා වගේම තින්චියන්ට තේරුම් යනවා අම්මා අවුලෙන් හිටියේ මේ දේ නිසා කියලා. චියු කියනවා ඔයා දැන් ඉඳා ගන්න හෙට මං ඔයාව තැනකට එක්කගෙන යන්නම් කියලා. ඔන්න පහුවදා තින්චියන් වශීව් එක්තරා ස්ථානයකට එක්කගෙන යනවා. ඇයව බෙන්ච් එක උඩ වාඩි කරවලා ඇයගේ සපත්තුවේ ලේස් එක ගැලවිලා කියලා ඒක ගැට ගහනවා. ඊට පස්සේ ශීව් සාක්කුවෙන් උද්දක් අරගෙන ඇයට ප්‍රපෝස් කරනවා. ඉතින් තින්චියන් පුදුම වෙලා බලන් ඉන්නකොට ශීව් කියනවා එයාලගේ අම්මලා විවාහ ගිවිස ගැනීම කැඩුව නිසා ආයි විවාහ ගිවිස ගන්න කැමතිද කියලා අහනවා. මේ මුද්ද ටිකක් හරි නැතු ඇති. ඒත් මම දවසක අනිවාර්යෙන්ම හොඳ එකක් ඔයාට දෙනවා. ඔයාට මගේ මේ උනන්දුවට බනින්න ඕනේ නම් බනින්න. ඒත් තවදුරටත් මට ඉන්න බෑ. අපිට එකට ඉන්න බෑ කියලා එක හේතුවක් තිබුණොත් මම මේ හේතුවට හේතු 10ක් හොයා ගන්නවා. ඔයා එක්ක එකට ඉන්න. මගේ ජීවිතේ හැම මොහොතක්ම ඔයා එක්ක ඉන්න ඕන. ඒ නිසා ඔයා කැමති වෙනවද කියලා ඇයිගෙන් අහනකොට තින්ෂියන් සතුටින් නෝ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ශීයු ඇයගේ ඇඟිල්ලට මුද්ද දානවා. ඊට පස්සේ පෙන්නනවා ශීයුගේ අම්මා ශීයු හා තින්ෂියන්ගේ සම්බන්ධය තින්ෂියන්ගේ අම්මගෙන් දැනගෙන සතුටු වෙනවා. තින්ෂියන් යනවා ශීයු යුනිවර්සිටි යනකොට නැවතිලා ඉන්න තැනට. ඉතින් දෙන්නත් එක්ක එකට යුනිවර්සිටි එකට යන්න හදනකොට තින්ෂියන් ඔහුට ඇඳ උඩට ඉඳගන්න එන්න කියලා කතා කරනවා. ඉතින් ඔහුගේ රූම් එකේ පේන්ටින් බිත්තිය පුරාම ඇය එල්ලලා තියෙන නිසා අපේ කාමරේ ලස්සනයි නේද කියලා අහනකොට ශිව් ඇයව ඇඳට තල්ලු කරලා කියනවා මේක මගේ ගෙදර. මොකද ඔයා මගේ ගෙදර අපේ ගෙදර කියලා කියන්නේ කියලා. ඉතින් තින්චියන් ලැජ්ජාවෙන් නැගිටින්න හදනකොට ශිව් යන්න නොදී කියනවා අපිට කාලේ තියෙනවා කිව්වනේ අද අපි යුනිවර්සිටි එකට නොයා ඉමුද කියලා ඔහු ඇයට ලං වෙනවා. චියු කිඹුල් රූපේ ඇති බොනික් එකත් අරගෙන තින්චියන් චිත්‍රාදින රූම් එකට යනවා. ඔහු දකිනවා තින්චියන් ටිකක් අවුලෙන් ඉන්නවා කියලා. ඉතින් චියු අහනවා මොකද වෙලා තියෙන්නේ කියලා. තින්චියන් මුකුත් කියන්නේ නැති වුණාම අපි රැකෑමකට යමු මට පඩිග්නී කියලා ඇය ළඟට එනවා. ඊට පස්සේ තින්චියන් කියනවා විහිළුකාරයෙක් වගේ මූණ හදාගන්න එපා. මහාචාර්යවරයා මට හැමතේම කිව්වා. ඇයි ඔයා පිටරට ඉගෙන ගන්න තියෙන අවස්ථාව නැති කරගත්තේ කියලා. ඉතින් චියු හිනා වෙලා කියනවා මේකට ඔයා කරදරුනේ කියලා. ඉතින් තින්චියන් කියනවා ඔයා තාම ලොන් ඩිස්ටන් රිලේෂන්ෂිප් එක ගැන කරදර වෙනවද? එතකොට චියු කියනවා මට ඔයත් එක්ක ගොඩක් වෙලා එකට කාලය ගත කරන්න ඕන. ඒකේ වැරද්ද මොකද්ද? මම ගොඩක් දුර හිටියත් මම ඇත්තටම ඔයා ගැන දුක් වෙනවා. ඇය කියනවා මම අවුරුදු 3ක ළමෙක් නෙවෙයි. මේ වගේ දේවල් නිසා ඔයා මාව දරාගස්සනවා. ඉස්සරහට අනේක නතර කරන්න එපා. ශිව් කතා කරන්න හැදුවත් මේ සැරේ ඇයට කතා කරන්න දෙන්න කියලා කියනවා. ඔයා හැම මහන්සියක්ම දැරුවේ මේකටයි. අවුරුදු 10ක් හරි අවුරුදු 20කින් හරි අපි බ්‍රේකප් වුණොත් මොකද වෙන්නේ? ඔයා ඒ ගැන හිතුවද? එතකොට ඔයා මේකට මට වෛර කරයි. ඊට පස්සේ ශිව් කියනවා මොන විකාරද මේ කියන්නේ? ඔයා කොහොමද මාත් එක්ක බ්‍රේකප් වෙන්නේ? මම කිව්වේ වුණොත් කියලා තින්ෂියන් කියනකොට චියු කියනවා ඔයා හොම දේවල් කියනකොට මට යන්න අමාරු වෙනවා. ඉතින් තින්ෂියන් නම් කියන්නේ මං ගැන දුක් වෙන්න එපා. මම මං ගැන බලා ගන්නම්. මං කොහෙවත් යන්නේ නැහැ වගේම ඔයා කොහෙවත් යන්නේත් නැහැ. ඊට පස්සේ දෙන්නට දෙන්න පොරොන්දු වෙලා චියු තින්ෂියන්ව සිප ගන්නවා. ඔන්න ඊට පස්සේ චියු ගෙන ආපු බොනික්කව පොඩි කාලේ වගේම පෙන්නලා අහනවා මේක කිමුලෙක්ද එහෙමත් නැත්නම් ඩයිනෝසර් කෙනෙක්ද කියලා. තින්ෂියන් තේ බොනික්කව දෙනවා. ඊට පස්සේ තින්ෂියන් චියු හාර කිඹුල් බොනික්ක එක චිත්‍රයක් අඳින්න ගන්නවා. චියු රට යන්නේ ඉන්න නිසා චියු හා චියුගේ යුනිවර්සිටි එකේ ඉන්න යාළුවාවේ ඔහු සමග පොඩි පාටි එකක් දානවා. චියු හොඳටම පීලා ගොඩක් සංවේදී වෙලා අඬන්න ගන්නවා. චියු රට ගියහම එයාට මැසේජ් කරන්න කියලා.
ඒ වගේම ශියුගේ අනිත් යාළුවත් කියනවා ඔයා අනිවාර්යෙන්ම ඔයාට ඕනේ කෙනා වෙන්න කියලා යනවා. ඉතින් ශියු එයාලා ගියාට පස්සේ තින්ෂියන්ව දාල යන්න වෙන නිසා අඬන්න ගන්නවා. ඉතින් තින්ෂියන් ඔහුව වැළඳගෙන සංසනවා. ශියු එයාගේ කාමරයට ගියාම තින්ෂියන්ව වැළඳගෙන කියනවා මෙහෙම ඉන්න ඕන මොකද මට ආයි හෙට මෙහෙම ඉන්න ලැබෙන්නේ නැහැ කියලා. හැමදාම විශ්වාසයෙන් ඉන්න දෙන්නට දෙන්න පොරොන්දු වෙනවා. ශියු රට යන දවසේ තින්ෂියන් එයාලගේ කතාව කොමි චිත්‍රයකින් අඳින අතරේදී එයාලා කතා කරපු දේවල් මතක් කරමින් ඉන්නවා. ඊට පස්සේ පෙන්නනවා දෙන ලෝන් ඩිස්ටන්ස් රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන යනවා. එයාලා නිතරම කෝල් කරමින් කාලය ගත කරනවා වගේම ඈත හිටියත් උපන්දින පවා සමරන්න අමතක කරන්නේ නැහැ. තින්ෂියන්ගේ ග්‍රැජුවේෂන් සෙරමනි එක එනවා. ඉතින් ඇයි ටිකක් දුකෙන් ඉන්නේ? ශියු එතා ෆෝන් එක අන්සර් කරේ නැති නිසා. ඇය අවසාන කතාවත් ඉදිරිපත් කරලා යාළුව හැම දෙනා එක්කම සතුටින් ග්‍රැජුවේෂන් එක සමරනවා. තින්ෂියන් යාළුව සමග ෆොටෝ ගන්නකොට එකපාරටම ශියු එනව දැකලා ඇය පුදුම වෙලා අහනවා ඔයා කලින්ම ඇවිත් හැබැයි මට තෑග්ගක් නැතුව ආවේ කියලා හිනා වෙනවා. මං ඔයාට තෑග්ගක් අරන් ආවේ කියලා ඔහු ඇයව සිප ගන්නවා. ඒ වගේම තින්ෂියන්ගේ යාළුව දෙන්නත් මේක වීඩියෝ කරන්න අමතක කරන්නේ නැහැ. ශියු තින්ෂියන්ට එයාගේ පාස්පෝර්ට් එක හොයන්න උදව් කරන්න කියනවා. තින්ෂියන් රාක්කේ උඩ තියෙන පෙට්ටිය අරගෙන බලනවා. ඉතින් ඇයි දකින්නවා ඒ පෙට්ටිය ඇතුලේ උඩින්ම උසස් පාසල් කාලේ ඇයි ශියුට දුන්න කාඩ් එක තියෙනවා. එකින් එක බලනකොට ඇයි දකින්නවා ඇය උට දුන්න හැමතේම වගේ ඒ පෙට්ටිය ඇතුලේ උදාලා තියෙනවා. ඒකේ තියෙන පොඩි පෙට්ටියක් ඇරලා බලනකොට දකින්නවා ලස්සනට පාට පාට ලයිට් එලියක් තියෙන පෙට්ටියක් ඇතුලේ තව පුංචි පෙට්ටියක් තියෙනවා. ඇය දන්නවා මේ පෙට්ටිය ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් තින්ෂියන් ශියු දිහා බලනවා. ශියු කියනවා ඔයා මගේ ජීවිතේ හිටියේ නැත්තම් මේ තැන් ඉන්න කෙනා මට වෙන්න බැරි වෙනවා කියලා කඳුළු පුරවගෙන කියනවා. ඊට පස්සේ අර මුද්ද තියෙන පෙට්ටිය අරගෙන කියනවා ඉස්කෝලේදී ඔයාව මුලින්ම හම්බ වුණාම මෙච්චර මුරණ්ඩු කෙල්ලෙක් මේ ලෝකේ ඉන්නවද කියලා හිතුණා. වැඩිය කතා නොකර අනුන්ගේ උදව් පිළිගන්නේවත් නැතුව මම ඔයා ගැන පුදුම වෙනවා. ඔයා ඔයාට කරන්න ඕනේ දේ කොහොම හරි කරන නිසා. තින්ෂියන්ගේ කඩා හැලෙන කඳුළු ටික ඔහු පිසදම්මමින් කියනවා මම දන්නේ නැහැ ඇයි කියලා. ඒත් ඔයා හිටපු විදිහට මම ආදරේ කළා. ඒ වගේම මම ඔයාට ගොඩක් ගොඩක් ආදරේ. ඒත් මට සමා වෙන්න මුල්ම පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වුණ එකට ඔයා එතකොට ගොඩක් දුක් වින්දා. මාව විශ්වාස කරන්න මම ඒක කොහොම හරි හරි ගස්සනවා කියලා. ඉතින් ඔහු හරි විදියට ඇයට මේ සැරේ ප්‍රපෝස් කරනවා. ඉතින් තින්ෂියන් සතුටින් මුත්ත අරගෙන ඇඟිල්ලට දාගන්නවා. ශියු කියනවා මං ඔයාට මුද්ද දැම්මත් ඔයා මාව බඳින්න කැමතිද නැද්ද කියලා පිළිතුරක් දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ තින්ෂියන් ඔහු දුන්න මුදු දෙකම පෙන්නලා කියනවා මේ දෙක මතිත තේරුම් ගන්න කියලා. ඉතින් තින්ෂියන් ඔහුගේ මූණෙන් අල්ලගෙන කියනවා කොච්චර කාලයක් ගියත් මම ඔයාට කැමතියි කියලා ඔහුව සිප ගන්නවා. ඔන්න ඊට පස්සේ ශියු තින්ෂියන් වගේම ශීකියු හා ෂේඩිත් උසස් පාසල් පන්ති පාර ගුරුවරයව හම්බ වෙන්න යනවා. ඉතින් ගුරුවරයා කියනවා ඔයාලා දෙන්න කිව්වේ දෙන්න අතර මුකුත් නැහැ කියලා. ඒත් මම හිතපු දේ හරි කියලා කියනවා. ඉතින් මෙහෙම යාළගේ තේවල් ගුරුවරයා එක්ක කතා කරලා යන්න හදනකොට තින්ෂියන්ව ටිකක් ගුරුවරයා නවත්තනවා. ඔයා මේක දන්නේ නැතුව ඇති. ශියු ඔයා නිසා කලා විෂය තෝරගත්තා. ඒ වෙලාවේදී ඔයා ඇවිත් ෆෝම් එක බාර දෙනකොට විද්‍යා විෂය තෝරගෙන තියෙනවා දැක්ක නිසා තමයි ශියු නැවතත් විද්‍යා විෂය තෝරගත්තේ කියලා. ශියු ඉතින් ගුරුවරයා කියපු දේ තින්ෂියන්ගෙන් ඇහුවත් ඇයි කියනවා ඕනනම් ගුරුවරයාගෙන් ගේන් අහගන්න කියලා හිනා වෙනවා. ඉස්කෝලේදී බෝකොන්ව තින්ෂියන්ට හා ශියුට හම්බ වෙනවා. ශියුට හුත් සමග තනිවම කතා කරන්න ඕනේ කියලා බාස්කට්බෝල් හෝල් එකට ගිහින් සෙල්ලම් කරන ගමන් ශියු කියනවා තින්ෂියන්ම ඔහුගෙන් ඈත් කරන්න බෑ. හැබැයි බෝකොන් තින්ෂියන්ට කරපු උදව් වලට ස්තුතියි වගේම තව ඉදිරියට එහෙම උදව් අවශ්‍ය නෑ කියලා ශියු කියනවා. ඒත් පොගොන් කියනවා ඔයාට ඔහොම දෙයක් කියන්න වෙන්නේ නැහැ මම ඔයාගේ තැන ගත්තනම් කියලා. මම ඔයාට ඒ චාන්ස් එක ගන්න දෙන්නේ නැහැ කියලා ශියු බාස්කට්බෝල් ගේම් එකත් ඉවර කරාම එතනින් යනවා. ශියු ඉස්කෝලේදී කතාවක් කරනවා. ඉතින් එයාට තින්ෂියන් නිසා තමයි මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ කියලා හැමෝගෙම ඉස්සරහා ඇයට ස්තුති කරනවා. ඊට පස්සේ දෙන්නත් එක්ක ඒ කාලේ හිටපු පන්ති කාමරයට ගිහින් පරණ දේවල් මතක් කරන්න ගන්නවා. ඉතින් මේ දෙන්නා පොඩි කාලේ හිටපු තැනට ගිහින් වාඩි වෙනවා. ඉතින් ඩෙස් එකේ ලියලා තියෙන දෙයක් දැකලා ඇය අහනවා ශියුද ලිව්වේ කියලා. ඉතින් ඔහුට එක්තරා සිතුවීමක් මතක් වෙනවා. ඒ කාලේදී ඔහු තින් කියලා ඇයගේ නමේ කොටසක් ලියලා ඒක ශීකියු දැක්ක නිසා
වෙන අකුරක් එකතු කරලා වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ ෂේව් කියනවා ඔයාගේ රහස මට කිව්ව නිසා මමත් ඔයාට රහසක් කියන්නම් කියලා පොතක් අරගෙන මම ඔයාට කැමතියි කියලා ලියලා දෙනවා. ඉතින් තින්ෂියන් කියනවා මම දැනගෙන හිටියා. මම හැමදාම ඒක දැනගෙන හිටිය කියලා. ඉතින් ෂේව් hina වෙලා ඇය දිහා බලාගෙන ඉන්නවා. ඒත් සමගම අතීත සිදුවීමක් පෙන්නනවා. ෂේව් තින්ෂියන්ගේ පොත අරගෙන මම ඔයාට කැමතියි කියලා ලියලා ඇයෙනකොට මොකුත් තුනේ නෑ වගේ අහක බලාගෙන ඉන්නවා. එතකොට තින්ෂයන් මගේ පොත ගත්තේ ඇයි කියලා ඇයි ඉක්මනටම පොත අරගන්නකොට ෂිව් hina වෙලා ඇය දිහා බලලා අහක බලාගෙන තනියම hina වෙනවා. ඉතින් මේ විදිහට ෂිව්ගේ හිතේ තිබුණු ආතරය ඔහු රහසක් විදියට තියාගෙන ඉඳලා තියෙනවා. අන්තිමටම පෙන්නනවා තින්ෂයන් ඒ කාලේ ෂිව්ත් එක්ක හිටපු දේවල් මතක් කරනවා වගේම ෂිව් ඇයව එක්කගෙන යනකොට තින්ෂයන් පිටිපස්ස හැරිලා බලනකොට අතීතයේ හිටපු තින්ෂයන් සතුටින් ඇයත් සමග hina වෙනවා. ඉතින් මෙන්න මේ විදියට ෂියුගේ හා තින්ෂියන්ගේ ලස්සනම ලස්සන ආදර කතාවත් අවසන් වෙනවා. මේ කතාවේ රිවිව් එක ගැන ඔයාලට හිතුණු දේවල් කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන අලුත් කතාවක් අරගෙන අපි ආයෙත් එන්නම්.